අද වීඩියෝ එකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ තරඟ විභාගවල එන අනුලෝම ප්‍රතිලෝම ගණන් හදන්නේ කොහොමද කියන එක ඔයගලන්ට පැහැදිලි කරන්න. අනුලෝම සමානුපාතියක් ලෙස හැඳින්වෙන්නේ යම් කිසි රාශියක් එහෙම නැත්නම් යම් කිසි සාධකයක් ඉහළ යනකොට ඒ ඊට සම්බන්ධ තවත් සාධකයක් හෝ රාශියක අගේ ඉහළ යනවා නම් ඒකට අපි අනුලෝම සමානුපාතිකයක් කියනවා. ඒ වගේම යම් කිසි රාශියක් හෝ යම් කිසි සාධකයක අගේ පහළ යන අවස්ථාවකදී ඊට සම්බන්ධ අනෙකුත් සාධකයක හෝ රාශියක අගේ පහළ යනවා නම් ඒකත් අපි අනුලෝම සමානුපාතිකයක් ලෙස හැඳින්වෙනවා. හරි. ප්‍රතිලෝම සමානුපාතිකයක් කියන්නේ යම් කිසි රාශියක හෝ සාධකයක අගේ ඉහළ යනකොට ඊට සම්බන්ධ අනෙකුත් රාශියක හෝ සාධකයක අගේ පහළ යන අවස්ථාවන් වලදී අපි ඒක ප්‍රතිලෝම සමානුපාතිකයක් විදිහට හඳුන්වනවා. අපිට ඔගේ අනිත් පැත්තත් ගන්න පුළුවන්. ඒ කියන්නේ යම් කිසි සාධකයක අගේ පල්ලය හැන විට ඊට සම්බන්ධ අනෙකුත් සාධකයක අගේ ඉහළ යනවන ඒකත් ප්‍රතිලෝම සමානුපාතිකයක් විදිහට ගන්න පුළුවන්. විභාගවලන අනුලෝම සමානුපාත හා ප්‍රතිලෝම සමානුපාත ගණන් හදන්න භාවිතා කරන මෙන්න මේ කෙටි ක්‍රමයේ ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න. මේ මම කියලා දෙන්න මේ කරුණ ආශ්‍රයෙන් තමයි ඉස්සරහට අපි මේ ගණන් ටික හදාගෙන යන්නේ. ඒකින්ද මේ මේ මේක මතක තියාගන්න. අනුලෝම සමානුපාතිකයක් තිබ්බොත් අපි ඒ ගාන විසඳන්නේ බෙදීමේ ක්‍රමය උපයෝගී කරගෙන. එතකොට ප්‍රතිලෝම සමානුපාතිකයක් තියෙන අවස්ථාවවලදී අපි ඒ ගාන විසඳන්නේ ගුණ කිරීම කියන සාධකය උපයෝගී කරගෙන. හරි. අපි දැන් බලමු විභාගවල එන අනුලෝම සමානුපාතික හා ප්‍රතිලෝම සමානුපාතික ගණන් හදන්නේ කොහොමද කියලා. ඊට කලින් ඕගොල්ලෝ අපගේ GK Tricks YouTube channel එක තාම subscribe කරලා නැත්නම් දැන්ම අපගේ channel එක subscribe කරන්න. ඒ වගේම පල්ලෙහා තියෙන bell icon එකත් click කරන්න. මොකද අපි video එකක් නිකුත් කරපු සැනින් ඕගොල්ලන්ට notification දෙනවා ගැනීම සඳහා. එහෙනම් අපි බලමු ගණන් හදන්නේ කොහොමද කියලා. අනුලෝම සමානුපාතිකයක් වීම සඳහා එක්ක හිස්කොටුව තුලට ගැලපෙන සංඛ්‍යාව සොයන්න. හරි. මෙන්න මෙතන තියෙන පහ 20ක් වෙලා තියෙනවා. ඒ කියන්නේ මේක 4 ගුණයකින් වැඩි වෙනානේ. එතකොට මේ තියෙන සංඛ්‍යාවත් 4 ගුණයකින් වැඩි වෙලා තමයි මෙතනට එන්නේ. මොකද මේක අනුලෝම සමානුපාතිකයිනේ. අනුලෝම සමානුපාතිකයක් කියන්නේ එකක් වැඩි වෙනකොට අනිත් එකත් ඊට සාපේක්ෂව වැඩි වෙන එකනේ. එතකොට මේ දෙක 4ෙන් වැඩි වෙන්න ඕනේ මෙතන පිළිතුර ගන්න නම්. එහෙනම් අපිට පිළිතුර වෙනවා 2 වැඩි කිරීම 4 8යි. හරි. මෙතන මෙන්න මේ තියෙන 3 5ෙන් වැඩි වෙලා තමයි මෙතන මේ 15 වෙලා තියෙන්නේ. එහෙනම් මේ සංඛ්‍යාවත් 5ෙන් ගුණ වෙන්න ඕනේ. එතකොට 5ෙන් ගුණ වුණාම චන්ද්‍රයා මත මෙන් 6 ගුණයක ගුරුත්වාකර්ෂණ බලයක් පෘථිවිය මතදී පවතී. ඒ නිසා චන්ද්‍රයා මතදී වස්තුවක බර පෘථිවිය මතදී එම වස්තුවේ බර අතර අනුපාතය 1:6 වේ. පෘථිවිය මතදී කිලෝග්‍රෑම් 54ක් වූ ගගනගාමී යුගයේ බර චන්ද්‍රයා මතදී කොපමණ වේද? හරි මෙතන වස්තුන් දෙකක් තියෙනවා චන්ද්‍රයා සහ පෘථිවිය කියලා. එතකොට චන්ද්‍රයා හා පෘථිවිය අතර අනුපාතය ඇවිල්ලා 1:6යි. එතකොට මේක ඇවිල්ලා චන්ද්‍රයා මත තියෙන බර 1:6යි අනුපාතය. يعني චන්ද්‍රයා මත තියෙන බර වැඩි වෙනකොට පෘථිවිය මත තියෙන බර 6 ගුණයකින් වැඩි වෙනවා. එතකොට මෙතන තියෙන අනුලෝම සමානුපාතිකයක්. එතකොට ගානේ අපෙන් ආන්නේ පෘථිවිය මත කිලෝග්‍රෑම් 54ක් වූ ගගනගාමී යුගයේ බර චන්ද්‍රයා මතදී කොපමණ වේද කියලා. එතකොට පෘථිවිය මතදී ගගනගාමීයාගේ බර කිලෝග්‍රෑම් 54යි. අපෙන් අහන්නේ චන්ද්‍රයා මතදී කීයක් වෙනවද කියලා. හරි. හරි මෙතන තියෙන අනුලෝම සමානුපාතිකයක්. මොකද චන්ද්‍රයා මතදී බර වැඩි වෙන වැඩි වෙනකොට ඊට සාපේක්ෂව 6 ගුණයකින් පෘථිවිය බර වැඩි වෙනවා. එතකොට මේ අනුලෝම සමානුපාතිකයක් තියෙන්නේ මම ඔයගලන්ට කියලා දුන්න අනුලෝම සමානුපාතිකයක් තියෙන අවස්ථාවකදී අපි දාන හදන්නේ බෙදීමේ ක්‍රමය උපයෝගී කරගෙන. එතකොට මෙතන පෘථිවිය මතදී කිලෝග්‍රෑම් 54ක් වූ පුද්ගලයෙකුගේ බර චන්ද්‍රයා මතදී කියලා අපෙන් අහන්නේ. එතකොට මෙතන අනුපාතය 6ක් තමයි 54 වෙලා තියෙන්නේ. එහෙනම් අපිට මේක 54ෙන් බෙදන්න වෙනවා. එතකොට අපි 6 54ෙන් බෙදුවාම අපිට එනවා 9 ගුණයක්. එතකොට දැන් චන්ද්‍රයා මතදී අනුපාතය අපිට දීලා තියෙන්නේ 1:6 අනුපාතයනේ. එතකොට 1 කියන්නේ ඒ වගේ 9ෙන් වැඩි වෙන්න ඕනේ. 9ෙන් වැඩි වුණාම අපිට එනවා පිළිතුර චන්ද්‍රයා මතදී බර කිලෝග්‍රෑම් 9.
බලමු ඊළඟ ගාන සිමෙන්ති හා වැලි බදාමයක් සකස් කර ගැනීම සඳහා සිමෙන්ති හා වැලි 1:6 අනුපාතයට මිශ්‍ර කරනු ලැබේ සිමෙන්ති මල්ලක සිමෙන්ති තාච්චි 5ක් තිබේ එවැනි මල්ලක් සම්පූර්ණයෙන්ම යොදා බදාම මිශ්‍රණයක් සෑදිය යුතුව තිබේ එනම් ඊට එක්කල යුතු වැලි තාච්චි ගණන කීයද එතන අපිට තියෙන දාපිය දෙකයිල සිමෙන්ති හා වැලි ඒකට සිමෙන්ති හා වැලි අතර අනුපාතය ඇවිල්ලා 1:6යි සිමෙන්ති එකේ ඉඳන් පහට කියන්නේ මේක 5 ගුණයකින් වැඩි වෙලා නැහ වැලි තාච්චි ප්‍රමාණයත් 5 ගුණයකින් වැඩි වෙන්න ඕනේ. එතකොට 6 5න් වැඩි වුණාම අපිට එනවා 30. ඒ කියන්නේ වැලි තාච්චි 30ක් යොදා ගන්න ඕනේ සිමෙන්ති තාච්චි 5ක් යොදා ගන්නකොට. බදාම මිශ්‍රණයෙන් තාච්චි 70ක් සකස් කර ගැනීමට අවශ්‍ය සිමෙන්ති හා වැලි ප්‍රමාණය වෙන වෙනම සොයන්න. හරි අපිට කියන බදාම මිශ්‍රණයේ තාච්චි 70ක් සකස් කරගත්තා. එතකොට මිශ්‍රණය තුල තියෙන සිමෙන්ති හා වැලි කියන එක එතකොට බලෝ සිමෙන්ති හා වැලි අතර අනුපාතය අපිට කලින් දීලා තිබ්බ 1:6 කියලා. එහෙනම් එතකොට මේ 1:6 කියන්නේ මේ මිශ්‍රණය තුල තාච්චි 7ක් තියෙනවා. එතකොට අපෙන් අහන්නේ බදාම මිශ්‍රණය තාච්චි 70ක් සකස් කර ගැනීම සඳහා. ඒ කියන්නේ මෙන්න මෙතන 70ක් කියන්නේ සිමෙන්ති හා වැලි වල එකතුයෙන් මේ මිශ්‍රණය හැදෙන්නේ. එතකොට 70ක් සකස් කර ගැනීම සඳහා සිමෙන්ති හා වැලි ප්‍රමාණය වෙන වෙනම සොයන්න. හරි මෙතන තියෙන අනුලෝම සමානුපාතිකයක් මොකද වැලි තාච්චි ගණන වැලි තාච්චි හා සිමෙන්ති ගාන වැඩි වෙනකොට තමයි මිශ්‍රණය ගාන වැඩි වෙන්නේ. එතකොට අපිට මම ඔයාලට කියලා දුන්නා අනුලෝම සමානුපාතිකයක් බෙදීමේ ක්‍රමය තමයි අපි යොදාගන්නේ. මෙතනදී අපි හොයන්න ඕනේ තාච්චි 70ක බදාම මිශ්‍රණයක් සැදීම සඳහා යොදාගත යුතු සිමෙන්ති තාච්චි ප්‍රමාණය හා වැලි තාච්චි ප්‍රමාණය. 70ව 7ෙන් බෙදුවාම පිළිතුර 10ක් එනවා කියලා. එතකොට මෙතන තියෙන මේක 10 ගුණයකින් තමයි වැඩිලා තියෙන්නේ. එහෙනම් වැලි තාච්චි ප්‍රමාණයත් 10 ගුණයකින් වැඩි වෙන්න ඕනේ. ඒ වගේම සිමෙන්ති තාච්චි ප්‍රමාණයත් 10 ගුණයකින් වැඩි වෙන්න ඕනේ. මොකද මේක අනුලෝම සමානුපාතික ගණනක්. එහෙනම් අපිට පිළිතුර එනවා සිමෙන්ති තාච්චි 10යි වැලි තාච්චි 8යි කියලා. ඔයගොල්ලෝ පේනවා මේ දෙක එකතුව 70ක් වෙලා තියෙනවා. එහෙනම් පිළිතුර වෙන්නේ සිමෙන්ති තාච්චි 10යි වැලි තාච්චි 60යි. හරි අපි ඊළඟ ගාන බලමු. තාපයක් බැඳීමට මිනිසුන් 3 දිනකට දින 5ක් ගත වේ. එවැනි තාපයක් බැඳීමට මිනිසුන් 5 දිනකට ගත වන දින ගණන සොයන්න. හරි මෙතන මිනිසුන් 3 දිනකට දින 5ක් ගත වේ කියලා දීලා තියෙනවා. එතකොට يعني මිනිසුන් 3 දිනකට යම් ආකාරයක් වීමට දින 5ක් වැඩි වෙනනම් මිනිසුන් ගන්න වැඩි වෙනකොට දින ගණන අඩු විය යුතුයි. එතකොට මෙතන තියෙන ප්‍රතිලෝම සමානුපාතිකයක් මම ඔයගලන්ට කියලා දුන්නා ප්‍රතිලෝම සමානුපාතිකයක් නම් අපි ගාන හදන්න ඕනේ ගුණ කිරීම කියන සංකල්පය යොදාගෙන. ගාන අපේ මිනිස්කේ සාධක දීලා තියෙනවා ඒ වගේම දිනකින් සාධක දීලා තියෙනවා මම ඔයගලන්ට කිව්වා මෙතන ප්‍රතිලෝම සමානුපාතිකයක් තියෙන නිසා ගුණ කිරීම තමයි අපි යොදා ගන්න ඕනේ. හරි එතකොට මිනිස්සු 3 දිනකට දින 5ක් ගත වෙනවා. ඒ කියන්නේ මිනිස්සු 3 දිනකට දින 5ක් ගත වෙනවා. එතකොට ඔක සමාන වෙනවා මිනිස්සු 5 දිනක් කරනකොට දින 30ක් ගත වෙනවාද කියලානේ අපෙන් අහන්නේ. එතකොට මේ 5 වැඩි කිරීම දින ගාන අපි දන්නේ දින ගාන තමයි අපි හොයන්න ඕනේ. මිනිස්සු ගාන අපි දන්නේ අපි හොයන්න ඕනේ මිනිස්සු ගාන කීයද කියලා. එතකොට මෙතන සමාන ලක්ෂණ මේකත් ගුණ කිරීම තියෙනවා අපි සංඛ්‍යා මෙතන පුළුවන් කර පහට පහ කපලා ගියා. පහට පහ කපලා ගියාන් පස්සේ අපිට පිළිතුර එනවා මිනිස්සු 5 දිනකට ගත වන දින ගණන ඇවිල්ලා 3යි. හරි. එතකොට අපිට දෙන්නා 3. ඔයගොල්ලන්ට මේ ක්‍රමයෙන් මේ ගාන හදා ගන්න විදිය අපිම ලේසි. ඔබල මතක තියාගන්න ඕනේ අනුලෝම සමානුපාතිකයක් නම් බෙදීම ප්‍රතිලෝම සමානුපාතිකයක් නම් ගුණ කිරීම කියන සංකල්ප දෙක භාවිත කරන්න. හරි අපි ඊළඟ ගාන බලමු. මීටර 24 අධික කොටයක් කිලෝග්‍රෑම් හාල්සස්ුවක් බලය. කිලෝග්‍රෑම් 190ක දිග කොපමණද? හරි. ඒ කියන්නේ අපිට මෙතන දීලා තියෙනවා මීටර 24 අධික කොටයක් කිලෝග්‍රෑම් හාල්සස්ුවක් බලයි. එහෙනම් කිලෝග්‍රෑම් 190ක් බර වෙන්නේ කොච්චර දිග කොටයක්ද කියලා තමයි අපෙන් අහන්නේ. එතකොට මෙතන තියෙන්නේ අනුලෝම සමානුපාතිකය. කියන්නේ දිග වැඩි වෙනකොට බර වැඩි වෙනවා. බර අඩු වෙනකොට දිග අඩු වෙනවා. එතකොට අනුලෝම සමානුපාතිකයක් නම් මම ඔබලට කියලා දුන්න ගාන හදන්න ඕනේ බෙදීම කියන සංකල්පය භාවිත කරලා. හරි එතකොට මීටර 24 අධික කොටයක් ඇවිල්ලා කිලෝග්‍රෑම් 480ක් වරයි.
किलोग्राम एक बार पोटे दिखा दाने दिखता बार अणुआ अब दान सुंदर बिस्कट पैकेट लमाइन दुर्स दिन दहाइट सह लमाइन मिस्से दिन की सहे बिस्कट पैकेट लमाइन दुलाकटे दिन दहाइट सहे लमाइन वैडियन बिस्कट पैकेट का पाचिक दिन अड़ेनवा मेतन दी पति लोम सामान पाति पति लोम सामान पाति दाने दुन तीन दिन अभी मेतन अब साम लमाइनवा इत पास दिन गण इतकोट लमाइन दुलास दिन दिन की दिन दहाइट सहेना अपे महानी लमाइ विस्सकट लमाइ विस्सकट दिन की सहे दिखे लहानी तोड़ा दिन दी भयानी मित्र सामने तीन तीन अपने विस्सक दहाय देखाई दहाय वाइकाई देखट आए अनुलोम समानुपाति अनुलोम समानुपाति मिथन पैकेट मगोला मेकेम बागे निष्पादने के रोने पैगा वैडियन पै दिख कदी दस साल सी वाला थोड़ा मेतन तीन अनुलोम सामान पा दिखा अरे इतोट अभी मैं गाना लिया पैकेट तीन दस साल सी अक् निपदाने विनाड़ी सिपाह विनाड़ी मलिया विनाड़ी अट कदी दस साल सी अक् निष्पादने करवाहाने विनाड़ी सिपाह निष्पादने गाना अभी दिन होने विनाड़ी सिपाही अभी अभी मेक सुल करेंट हटे वाई दिशा हटे वाई थोड़ा मैं बजीम सामान मे पेनोट वैडिकीम तेनावा थोड़ा विसीपा वैडिकीम हतली है विसीपा वैडिकीम हतली है विनाड़ी सिपाह निष्पादन कर प्रमाण इतोट अब मैं सुलकल पीड़ितरावा दाहे विनाड़ी सिपाह निष्पादने तीन प्रमाण अभी दाहे अरे श्रीलंगा बल पुहन कंदवर का पुहन लाभ विश्यात्र दिन कुट दिन अटकट अवश्य आहार गबड़ाकल तीन कंदवर आरंभक दिन दिखकट पशु असनी सह पुहन लाभ हय दिन कंदवर यथहर गीह इतिर ऊ आहार प्रमाणे तम वेपुर दिन की सदा प्रमाण तेद अरे मिथन दीन पति लोम सामानुपाति मुखद मिथन पूर्णलाभ विश्यात्र दिन दिन अटकट अवश्य आहारती इतना पूर्णलाभ प्रमाण वैडवेनोटे आवश्यक आहार तबागंडपूल दिन गा अटवेनवा इतना मिथन दीन पति लोम सामानुपाति पति लोम सामानुपाति गाण मंगलानी गुणगिरी मैं संकल्प दागंडला अरे इतोट मैं पूर्ण कंदूर पूर्णलाभ उठे यम से दीन प्रमाण हरियन आहार प्रमाण तीनवा अपेहांग हाईदने कांग पे ध्रुव आहार प्रमाण वैडिपुर दीन की सदा प्रमाण तेदीला अफीसला बलो इतना पुहन पुहन लाभ दिन उठे आहार दिन अटकट सहेनवा तो ऐना मेतन दिन दिखकर पास हाईदने भूमलाभ विसीहतर दिन मिंदवा दिन दिख बैगिंग ईट बस इतर आहार प्रमाण बाईता इतर पुहन निर्धारण विसीहतर हयाग्याम दहाट दिन दहाट दिन पच्चर दवस मेक परभोजन कर बल्ला थोड़ा संपूर्ण दिन कल अटाई
වඩා වැඩිපුර දින කීයක් ගියාද කියන එක තමයි වැඩිපුර කීයක් මේක මේ ආහාර ප්‍රමාණය ප්‍රමාණවත් නැද්ද කියන එක තමයි අපි හොයන්න ඕනේ. එතකොට අපි මේ ගාන සුළු කරන් යන් අපිට මෙතන එනවා 24 වාර දෙක කියන්නේ 48යි මෙතන ධන 18යි प्रमाण तेनालीराम කසිය 44යි. හරි. ඔය කසිය 44 බෙදීම 18 තමයි මේ 18 දෙනා පරිභෝජන කරපු දින ගාන වෙන්නේ. එතකොට අපි මේක 18 න් බෙදුවොත් 6 වරක් 3යි 6 වරක් 2යි 24 6 වරක් 4යි 1යි 8යි. හරි. ඒ කියන්නේ මෙන්න මේ කඳවුරේ ඉතුරු වෙච්ච 18 දෙනා මෙන්න මේ ආහාර ප්‍රමාණය දින 8ක් පරිභෝජන කරලා තියෙනවා. දින 8ක් පරිභෝජන කරලා තියෙනවා. එතකොට කඳවුර හිටපු 24 දෙනාත් දින දෙකක් පරිභෝජන කරලා තිනු මොකද දින දෙකකට පස්සේනේ ඒගොල්ලෝ මේ කඳවුර අතහැරලා යන්නේ. එතකොට ඒගොල්ලෝ දින දෙකයි මේ ඉතිරි හිටපු කට්ටිය දින 8ක් පරිභෝජන කරලා තිනවා. එතකොට සම්පූර්ණ මේක මේ සම්පූර්ණ මේ ආහාර ගබඩා කරලා තිබ්බ දින 8කටනේ. දැන් එතකොට දින 10කටම ආහාර ප්‍රමාණවත් වෙලා තිනවා. එතකොට අපෙන් අහන්නේ ඉතිරි වූ ආහාර ප්‍රමාණය තව දින තව වැඩිපුර දින කීයක් සඳහා ප්‍රමාණවත්ද කියලා. කියන්නේ වැඩිපුර දින දෙකක් සඳහා ප්‍රමාණවත් වෙලා තිනවා. එතකොට වැඩිපුර දින ගණන 2යි. ඕගලන්ට මේ ගාන හදපු විදිය පැහැදිලි කියලා හිතනවා. හරි අපි ඊළඟ ගාන බලමු. වැඩබිමක සේවයේ නියුතු 40කකින් සමන්විත සේවක කණ්ඩායමක් සඳහා දින 12කට සෑහෙන ආහාර ගබඩා කර ඇත. දින 6කට පසු කණ්ඩායමට තවත් සේවකයන් 8 දෙනෙකු එකතු වුවොත් ඉතිරිව තිබෙන ආහාර ප්‍රමාණය තවත් දින කීයකට සෑහෙයිද? හරි මේ ගාන කලින් ගාන වගේමයි මෙතන තියෙනෙත් ප්‍රතිලෝම සමානුපාතිකය ප්‍රතිලෝම සමානුපාතිකයකදී අපි ගාන හදන්නේ ඉක්ුල් කිරීම කියන සංකල්පය යොදාගෙන. එතකොට මෙතන වැඩබිමේ සේවකයෝ කිරිසක් ඉන්නවා. එතකොට ඔවුන්ට ප්‍රමාණවත් ආහාර යම්කිසි දින ප්‍රමාණයකට ගබඩා කරලා තියෙනවා. එතකොට මෙතන අපිට ගාන දීලා තියෙන විදිහට සේවකයෝ 40 දිනක් ඉන්නවා. ඔවුන්ට දින 12කට ඇති වෙන ආහාර තියෙනවා. හරි. ඊට අපිට කියනවා දින 6කට පස්සේ මේ කණ්ඩායමල තව 8 දෙනෙක් එක්කව වෙනවා කියලා. කියන්නේ දින 6කට පසුව සේවකයන් 8 දෙනෙක් එක්කව වෙනවා කියලා. එතකොට මේගොල්ල දින 6ක් යනකම් මේ 40 දෙනාම තමයි මේ ආහාර ප්‍රමාණය භාවිතා කළේ. එතකොට ආහාර වලින් කොටස භාවිතා කළේ මේ 40 දෙනාම තමයි දින 6ක් යනකම්. ඊගස ඕකට 48 ඒ කියන්නේ සේවකයන් 8 දෙනෙක් එක්කව වෙනවා කියන්නේ දැන් සේවකයන් ගන්න 48යි. ඒගොල්ල කොච්චර දවසක් මේ ආහාර ඒගොල්ලන්ට කොච්චර දවසක් සඳහා ප්‍රමාණවත්ද කියලා තමයි අපෙන් අහන්නේ. එතකොට අපි මේ ගාන සුළු කරමු. එතකොට අපිට මේ ගාන සුළු කළාම වෙනවා 40 වැඩි කිරීම 12 කියන්නේ 480යි. 40 වැඩි කිරීම 6 කියන්නේ 240යි. 240යි. එතකොට එකතු කිරීම 48 වගේ දින ගාන 48ට ඇතුළු දින ගාන අපි ඒක දන්නේ අපි ඒක හොයන්න ඕනේ. එතකොට 480න් 240 අඩු වුණාම 480න් 240 අඩු වුණාම दिन गण सामान पहाय ඒ කියන්නේ සේවකයන් මෙතන 8 දෙනෙක්ගෙන් වැඩි වුණාම ඒ කියන්නේ 48ක් වුණාම මේ ආහාර ප්‍රමාණය ඇති වෙන්නේ දින 5ක් සඳහා. ඉතින් අපෙන් අහලා තිනේ ඉතිරිව තිබෙන ආහාර ප්‍රමාණය තවත් දින කීයකට සෑහෙද කියලා. එතකොට දින 5කට තමයි මේ ආහාර ප්‍රමාණය ඇති වෙන්නේ. උගලන මේ ගාන හරි කියලා පැහැදිලි කියලා හිතනවා. හරි අපි ඊළඟ ගාන බලමු. වැඩක් නිම කිරීමට සේවකයන් 12කට දින 10ක් ගත වේ. දින 8කින් නම වැඩේ නිම කිරීමට අවශ්‍ය සේවකයන් ගන්න සොයන්න. හරි මේක
වැඩහා දින හතරක ගානක් එතකොට සේවකයන් ගාන වැඩි වෙනකොට දින ගාන අඩු වෙනවා එතකොට මෙතන තියෙන ප්‍රතිලෝම සමානුපාතිකය එතකොට මේ ප්‍රතිලෝම සමානුපාතික ගානක් අපි හදන්න ඕනේ ಗುಣ කිරීම සංකල්පය අනුව එතකොට අපේ තියෙන සාධක දෙක තමයි සේවකයන් සහ දින ගණන එතකොට සේවකයන් 12 දිනකට දින 10ක් ගත වෙනවා දින 10ක් ගත වෙනවා එතකොට අපෙන් අහන්නේ दिन अटकिंग वेडे किरी सेवकें सेवकें गाने तमें होया दिन अटकिंग वेडे अपने सुल कर हतरवाई हतरवाई पहा पहलवाई अभी इलाव ली कोटे कोटास तुनकड़े कैपीम विना हतर गतवे नम ए कोटास पहाकड़े कैपीम गतवन काले कौन मे गाने की वंगे ओल पैदली मेका कनलोम सामानुपाति गाना ली कोटे कैपीम गतवन काले ये कपूम वार गाने वैडीन ये गतवन काले वैडीन इतो मित्र तीन अनुलोम सामानुपाति अनुलोम सामानुपाति मैं उदाहरण बेदीम संकल्प හරි මෙතෙන්දි තව අවබෝධ කරගත යුතු කාරණයක් තියෙනවා ලී කොටයක් අපි තුමේ ලී කොටේ තියෙනවා කියලා මේ ලී කොටේ කොටස් තුනකට කපන්න ඔයා කපන්න ඕනේ කැපුම් වාර දෙකයි හරි ඒ වගේම ඔයා ලී කොටය අපෙන් අහන්නේ කොටස් පහකට කපන්නේ කොටස් පහකට කපනවා නම් ඔයා කැපුම් වාර දාන්න ඕනේ ඒ දෙකයි තුනයි හතරයි කැපුම් වාර හතරයි දාන්න ඕනේ හරි මොකද නැත්නම් මේක සමරක් කට්ටිය තුනක් නැත්තම් ගොඩක් කට්ටිය මේක 3කට විනාඩි 4ක් ගියා නම් 5කට කියලා හදනවා. ඇත්තට මේක අවබෝධ කරගන්න ඕනේ. දී කොටයක් කොටස් 3කට කපන්න නම් අපි එදිරිත් එක කැපුම් වාර 2යි. එතකොට මේක කැපුම් වාර 2ක් යෙදීම සඳහා ගිහිලා තියෙනවා කාලය විනාඩි 4ක්. එතකොට අපෙන් අහන්නේ කැපුම් වාර එතකොට කොටස් 5කට කියන්නේ කැපුම් වාර 4යිනේ. එතකොට 4කට යන කාලය තමයි අපෙන් අහන්නේ. එතකොට මේ බලන්න පේනවා 4 බෙදීම 2 දෙගුණයක් තියෙන මෙතන. ඒ වගේම මේකත් දෙගුණයකින් වැඩි වෙන්න ඕනේ. ඒ කියන්නේ පිළිතුරු එන්නේ 8යි. ඒ අනුව අපිට විනාඩි 8ක් ගත වෙනවා ලී කොටය කොටස් 5කට කපන්න. හරි. අපි ඊළඟ ගන්නවා. බිස්කට් පැකට් 5ක් ළමයින් 12 දෙනෙකුට දින 10කට සැහැේනම්. එවැනි බිස්කට් පැකට් 3ක් ළමයින් 20කට දින කීයකට සැහැේද? අලු හරි මේ ගානත් ප්‍රතිලෝම සමානුපාතික ගානක් අපි කලින් හදපු ගානන් වගේම හැබැයි මෙතන සාධක තුනක් තියෙනවා. එතකොට අපි මේ සාධක තුනම මේ සැලකිල්ලටගෙන මේ ගාන විසඳන්න ඕනේ. එතකොට මම ඔයාලට කියලා දීලා තියෙන හැමතිස්සෙම ප්‍රතිලෝම සමානුපාතිකයක් නම් අපි උදාගන්නේ ගුණ කිරීමක. එතකොට බිස්කට් තියෙනවා මෙතන බිස්කට් තියෙනවා. ළමයින් ඉන්නවා. දින ගණනකට ඒගොල්ලන්ට සැහැනවා. එතකොට පළවෙනි එකේදී බිස්කට් පැකට් පහක් තියෙනවා. ඒක ළමයින් 12 දෙනෙකුට දින 10කට සෑහෙනවා. එතකොට අපෙන් අහන්නේ බිස්කට් පැකට් 3ක් ළමයින් 20 දෙනෙකුට දින කීයකට සෑහෙයිද කියලා තමයි අපෙන් අහන්නේ. අපි හොයන්න ඕනේ මේ දින කීයකට සෑහෙයිද කියලා. අපි මෙතන මේ ගුණිතය තියෙන. ඒතකොට අපිට මේ පැත්තේ මේක බෙදන්න පුළුවන්. 3 * 1යි 3 * 4යි 5 * 1යි 5 * 4යි ළමයි හතරට මේ හතර කපලා ගියාම පිළිතුරු වෙනවා 10ක්. ඒ කියන්නේ අපිට බිස්කට් පැකට් තුනක් ළමයින් 20 දෙනෙකුට දින 10කට සෑහේ කියලා තමයි අපිට ගන්න වෙන්නේ පිළිතුරු. හරි. මම හිතනවා ඔයගලන්ට මේක නම් හතරේ දීලා පැහැදිලි කියලා. දිනකට පැය 8 බැගින් වැඩ කරන මිනිසුන් 5 දෙනෙකුට වැඩක් නිම කිරීමට දින 6ක් ගත වේ. මිනිසුන් 4 දෙනෙකුට එම වැඩේ දිනකට පැය 6 බැගින් නිම කිරීමට ගතවන කාලය සොයන්න. හරි මේකත් ප්‍රතිලම සමානුපාතික ගාන ප්‍රතිලම සමානුපාතික ගානකදී මම ඔයාලට කියලා තියෙනවා ගුණ කිරීමකින් සංකල්ප තමයි යොදා ගන්න ඕනේ වැඩ කරන මිනිසුන් ගණන වැඩි වෙනකොට වැඩේ කර යුතු දින ගාන අඩු වෙනවා එතකොට මේ ප්‍රතිලම සමානුපාතික ගානක් හරි මෙතන සාධක තුනක් බලපානවා පළවෙනි එක ඇවිල්ලා මිනිසුන් ඊට පස්සේ දෙවෙනි එක ඇවිල්ලා දින ගණන ඊට පස්සේ තුන්වෙනි එක ඇවිල්ලා දිනකට වැඩ කරන පැය ගණන ඔය අනුව තමයි මේ ගාන අපිට හදන්නේ මේ සාධක තුන අනුව අපිට දීලා තියෙනවා මිනිසුන් 5 දෙනෙකුට වැඩක් නිම කිරීමට දින 6ක් ගත වෙයි කියලා. දින 6ක්. ඒ කියන්නේ ඒගොල්ලෝ දවසක වැඩ කරන්නේ පැය 8 ගානේ. එතකොට අපෙන් අහන්නේ මිනිසුන් 4 දෙනෙකුට
මිනිසුන් හතර දෙනෙකුට දින කීයක් යනවද මේ වැඩේ නිම කිරීමට ඒගොල්ලෝ වැඩ කරන්නේ දවසට පැය 6යි හරි අපි මේ ගාන සුළු කරන් යමු ඒක ගාන සුළු කරන් යද්දී අපිට එනවා 4ට 4 වයි 1යි 4ට 8ට 4 වයි 1යි 6ට 6 කපලා යනවා 2ට 5 10යි ඒ කියන්නේ අපිට එනවා පිළිතුර තොර මේ වැඩේ කිරීම සඳහා දින 10ක් ගත වෙනවා දිනකට පැය 6 ගානේ මිනිසුන් හතර දිනක් වැඩ කළොත් මේ වැඩේ නිම කිරීම සඳහා දින 10ක් ගත වෙනවා අපි තව ගානක් බලමු පැත්තක මීටර දෙකක් වූ සමතසස් බින් කැබල්ලක තනකොළ සිටවීමට රුපියල් 80ක් අය කරන්නේ නම් පැත්තක් මීටර හතරක් වූ සමචතුරස්‍ර බින් කැබල්ලක තනකොළ සිටවීමට අය කළ යුතු මුදල කොහොමද මේක අනුලෝම සමානුපාතික ගානක් එහෙනම් අපි මේ ගාන හදන්න ඕනේ බෙදීම කියන සංකල්පය දාගෙන හරි පැත්තක දිග මීටර දෙකක් වූ සමචතුරස්‍රකාර බින් කැබල්ලක තනකොළ හිටවීමට යන ගාන වල රුපියල් 80යි එතකොට පැත්තක් මීටර හතරක් වූ සමචතුරස්‍ර බිම් කැබැල්ලක තනකොළ සිටවීමට අය කළ යුතු මුදල එතකොට පැත්තක් මීටර හතරක් වෙනවා කියන්නේ එතකොට ඒ කියන්නේ වර්ගඵලය වැඩි වෙනකොට මේකට අය යුතු ගාණක් වැඩි වෙනවා එතකොට ඔයගලන්න කලින් මොලි ප්‍රතිශත පාඩමේදී මම කියලා දුන්නා පැත්තක දිග වැඩි වෙනකොට මෙහාගේ කොටස් හතරකින් වැඩි වෙනවා එතකොට මේක මෙවගේ කොටස් 4කින් වැඩි වෙනවා. එතකොට අපිට මේ වගේ එක කොටසක් ක තනකොළ සිටවීමට යන රුපියල් 80යි නම් මේ වගේ කොටස් 4ක තනකොළ සිටවීමට අපිට වෙනවා 80 වැඩි කිරීම 4 ඒ කියන්නේ රුපියල් 320ක් අපිට වැය වෙනවා. අද අපි ඔයගලන්ට ගෙනාපු අනුලෝම හා ප්‍රතිලෝම ගණන් හදපු විදිය ඔයගලන්ට ඉතා සරලව පැහැදිලි වුණයි කියලා අපි හිතනවා. ඔබලන්ට අපි කියලා තිබු සංකල්ප දෙක ඉතා සංකල්ප දෙක මගින් ඉතා පහසුවෙන් ගණන් හදා ගන්න පුළුවන්. ඒතකොට ඒක මතක තියාගන්න ලේසි සංකල්ප දෙකක්. අනුලෝම සමානුපාතිකයක් තියෙනකොට බෙදීමේ සංකල්පයත් ප්‍රතිලෝම සමානුපාතිකයක් තියෙනකොට ගුණ කිරීමේ සංකල්පයත් යොදාගෙන මේ ගණන් හදුවාම අපිට ඉතා අඩු කාලයකදී මේ ගණන් හදන්න පුළුවන්. හරි මේ වීඩියෝ එක මගින් ඔබලන්ට අවබෝධයක් ලැබුණා නම් මේක වැදගත් කියලා හිතනවා නම් යාළුවන් අතර බෙදා හරින් බෙදා ගන්න. ඒ වගේම ඔයගොල්ලෝ මොන හරි අපැහැදිලි තැන් තියෙනවා නම් අපිට කමෙන්ට් කරන්න අපි ඔයාලට පිළිතුරු දෙන්නම්. ඔයගොල්ලෝ අපගේ YouTube channel එක තාම subscribe කරලා නැත්නම් GK Fix YouTube channel එක දැම්ම